තුසිතා මේ මුලින්ම ඔඩිෂන්ස් වලට එනකොටම බලාපොරොත්තු කීපයක් තිබ්බ නේද? ඔය බලාපොරොත්තු කියන්නේ ඇත්තටම මේ ගීතය තෝරගන්න හේතුවක් තිබ්බා. ඒක තමයි මම හැම කලාවකටම ආදරෙයි. I think මම හිතුවා ඒ කියන්නේ මම හොයාගෙන යනකොට අපේ ජෙනරේෂන් එකේ කට්ටිය ගොඩක් ඇත්තටම රැප් තමයි ඒක රැප් වගේ තමයි ගොඩක් ෆලෝ කරන්නේ. ඉතින් මම බැලුවා අභාවයට යන ඒ කියන්නේ પરම්පරාවක් ඒක කලාවක් අභාවයට යනවා කියන්නේ ඒක ගෙනියන්න පිරිසක් නැති වෙනවා කියන එකනේ. එතකොට මට පුළුවන් නම් යම් දෙයකට පණ දෙන්න මම නැති වෙච්ච දවසකරි කවදා හරි දවසක මගේ නම කියෙවි ඒ තැනේදී මේ මිනිස්සයා මෙහෙම දෙයක් කරානේ මෙහෙම මිනිස්සෙක් ඉඳලා තියෙනවා කියලා. ඉතින් මට අන්න ඒ තැනට එන්න ඕන නෑ. ඒ නිසා මම තීරණය කළා ඔහොම යනකොට මට හම්බුණා හිටිවෙන බයිලා කියන එක. ඉතින් එතකොට මම තාමත් හිටිවෙන බයිලා හදාරමින් යනවා. ඊට පස්සේ මට ඔයක තව ටිකක් හොයාගෙන යනකොට හම්බුණා ජීවිත කතා බයිලා සම්ප්‍රදායෙන් වැඩ පෙන්නපු ගායකයෙක් ගැන. එතකොට තමයි මට හම්බෙන්නේ ඇන්ටන් ජෝන්ස් මහත්මයාව. අතනම ගොඩක් ස්තුතියි ඒ ගීත හදලා තියෙනවට අපිට ගායනා කරන්න. ඉතින් එතකොට මම හිතුවා එතුමා දැන් එතුමාගෙන් පස්සේ ඇත්තටම ඒ සම්ප්‍රදාය බාර ගන්න කවුරුත් හිටියේ නැහැ ඇත්තටම. ඉතින් මට හිතුණා මට ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් වෙයි. මම කියන්නේ බයිලම නෙවෙයි මොන පැත්තෙන් හරි දෙයක් කරන්න කවදා හරි දවසක මගේ නම මොනම පැත්තකින් හරි මම නැති වෙච්ච දවසක කතා වෙයි කියලා කතා කරන තැනට මාව බිල්ඩ් අප් කරන එක තමයි අයි මගේ ලොකුම හිනේ. තව චූටි දෙයක් කියන්න. ඇත්තම කිව්වොත් නිරෝෂා මිස්, අමල් සර්, රුවන් සර් ලට මේ ස්ටේජ් ඇත්තටම අර ලොකු දේවල් නෙමෙයි. මොකද දශක ගණනාවක් මේ ශේෂ්ත්‍රයේ ඉඳලා මේ වේදිකාවන් මේ ඒක අර අර හුරු වෙලා තියෙන. ඇත්තම කිව්වොත් ඒ වුණාට ගමක ඉඳන් එන කොල්ලෙකුට පළවෙනියට මේක දකිනකොට ඒක දිව්‍ය ලෝකයක් තනිකරම. මට වුණත් පළවෙනියට ආපු දවසේ ඒක හිතාගන්න බෑ. ඒ ලයිට් ඒ කියන්නේ මං හිතන්නේ මෙතන මගේ ඉන්න මේ සහෝදර සහෝදරියන්ගෙන් උපරිම සිංකර් ඇති ඕනනම් තමන්ගේ ගමේ ෂෝ එකක සිංකරපු කට්ටිය ඇති. නමුත් මෙච්චර ලොකු වේදිකාවක සිංකර්ලා තියෙන අය ඉඳී කියලා හිතන්න බෑ. ඉතින් මේ සංකල්ප නිර්මාණය කරාට ස්තුතියි හිරු ටීවී කාර්ය මණ්ඩලයට, හිරු ස්ටාර් කාර්ය මණ්ඩලයට හැමෝටම ගොඩක් ස්තුතියි.